Sagar Derana, Sri Lanka's prime time news bulletin. Aibowan, Jatyantara Pramithiyen Puwath Warthakarane Pramukhaya, Ada Derana, Prathame Navadane Puwath Sirasthalame. PHI ITI පහසුකම් ගැන සැකේ. මේ පහසුකම් ස්ථාපිත කෙරුවද කියන කාරණේ අපි දන්නේ නැහැ. අනදුන් අය නිදැල්ලේ. රූකාන්ත හා චන්ද්‍රලේඛා කියයි. මම රූකාන්ත තීරණය කරා අපි සමාව දෙමු. අපි හිත නිදහස් කරගන්න කියලා. රතුපස්වල ජල නල එලේ. සන්සුන් ඇසෙල්ලක චමත්කාරය රොසෙල් බාත්වයා DCT ඇති බවට කාර්මික තාක්ෂණ ආයතනයේ රසායනාගාර පරීක්ෂණයකින් තහවුරු කරගත් කිරිපිටි කාණ්ඩ දෙක වෙළඳපළෙන් ඉවත් කර ඇද්දැයි සොයා බැලීමට ඊයේ සිදු කළ නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අද විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්තුවා එහිදී ඔවුන් අදාළ කිරිපිටි කාණ්ඩ ඉවත් කිරීම සහ DCD පරීක්ෂණ සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියා. DCD සම්බන්ධ ප්‍රශ්නය පැන නගින්නේ 2012 වසරේ අගභාගයේදී නවසීලන්ත කිරි සමාගම් ඒගොල්ලන්ගේ රසායනාගාරවල පරීක්ෂා කරලා සෑම්පල් කීපයක් DCD කියන රසායන ද්‍රව්‍ය පොසිටිව් එහෙම නැත්නම් තියෙනවා කියන ප්‍රතිඵල පෙන්වීමත් සමග DCD ඇති බවට තහවුරු කර ගැනීම හේතුවෙන් වෙළඳපළේ අලවිය වැලැක්වූ කිරිපිටි කාණ්ඩ දෙකෙහි තොග තවදුරටත් වෙළඳසල්වල ඇද්දැයි සොයා බැලීම සිදු කෙරුණේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන්ගේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහභාගීත්වයෙන්. DCD පොසිටිව් වෙච්ච එකදු කිරිපිටි පැකට්ටුවක්වත් වෙළඳපළේ නැහැ කියලා අපිට තහවුරුවක් දෙන්න පුළුවන්. ඒ වගේම ක්ලොස්ට්‍රීඩියම් බොටියුලිනම් සහිත කිරිපිටි සම්පූර්ණයෙන්ම වෙළඳපළෙන් අයින් කරලා තියෙනවා. අපි දන්නේ නැහැ මේ තොගේ කොච්චරක්ද නිකුත් කරේ මේගොල්ලෝ කියලා මේ වෙළඳ ආයතන ඒ පැහැදිලිව ප්‍රකාශ කරන්නේ නැහැ. පාරිභෝගිකට ඕනෑම අවස්ථාවක පුළුවන් මේ කියන කාරණා සහිත කිරිපිටි තියෙනවා නම් ළඟම පිහිටි සෞඛ්‍ය අධිකාරී කාර්යාලයට හෝ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැමිණිලි එකට පැමිණිලි කරන්න. කෙසේ වෙතත් කාර්මික තාක්ෂණ ආයතනය කිරිපිටිවල DCD ඇද්දැයි යන්න පිළිබඳව සිදු කළ රසායනගාර පරීක්ෂණවල පහසුකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රශ්න කර සිටිනවා. ITI ආයතනයෙන් ආහාර පාලන ඒකකය දුරකථන ඇමතුමක් දීලා අහනවා 2013 4 වෙනි මාසයේ මේ DCD සඳහා පරීක්ෂණය කරන්න පුළුවන්ද කියලා. නමුත් ITI ආයතනය මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්නේ ඔවුන්ට මේ පහසුකම් නොමැති නිසා මේ අවස්ථාවේදී මේක කරන්න බෑ කියලා. නමුත් ඉන් පසුව යම් රටකින් හෝ ස්ථානයකින් ගෙනලා මේ පහසුකම් ස්ථාපිත කෙරුවද කියන කාරණේ අපි දන්නේ නැහැ. නමුත් මේගොල්ලෝ සෑම්පල් වෙළඳපළෙන් අරගෙන පරීක්ෂා කරලා තියෙනවා දැන්. DC පරීක්ෂා කිරීමට අවශ්‍ය උපකරණ සියල්ලම අපි සතුව තිබුණා. නමුත් මේ ක්‍රමවේදය ස්ථාපිත කරන්න ඕනේ. ක්‍රමවේදය ස්ථාපිත කරන්න ඕන නිසා අවශ්‍ය රසායනික සංයෝග පිටරටින් ආනයනය කරන්න සිද්ධ වුණා. ඒ සමගම ඒ උපකරණයට අවශ්‍ය අනිකුත් උපාංග අපිට ආනයනය කරන්න සිද්ධ වුණා. ඒක අපි මාසයක් එකහමාරක් ඇතුළත ඒ සියලුම ආනයන කටයුතු සිදු කළා. ඊට පස්සේ අපි මේ ක්‍රමවේදය ස්ථාපිත කළා. මාර්තු අප්‍රේල් හරියේදී මේ පිළිබඳව අපේ විමසනකොට මේක ටෙස්ට් කරන්න පුළුවන් කමක් නැහැ කියන එක අපි ඒ වෙලාවේ කිව්වේ ඒකයි. අපේ ආයතන සතුව මේ වගේ උපකරණ 5-6ක් විතර තියෙනවා. උපකරණ තිබුණ පළියටම මේ වගේ පරීක්ෂණයක් කරන්න බෑ. ඒ උපකරණය ආශ්‍රිතව ඒ කරන පරීක්ෂණ ක්‍රමවේදය ස්ථාපිත කරන්න ඕන. ඒක අන්තර්ජාතික පිළිගන්න ආකාරයට ස්ථාපිත වෙන්න ඕන. ඉතින් ඒ ආකාරයට තමයි අපි ස්ථාපිත කළේ. ස්ථාපිත කළා තමයි මේ පරීක්ෂණ කටයුතු ඊට පස්සේ පටන් ගත්තේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ විදිහට ආහාර උපදේශක කමිටුව විදිහට අපි පිළිගන්නේ ITI වාර්තාව පමණයි. මේ අතර වේ ප්‍රෝටීන් සහිත කිරිපිටිවල ක්ලොස්ට්‍රීඩියම් බොටලිනම් බැක්ටීරියාව ඇත්තයි කියන පරීක්ෂණ ඉතා ඉක්මනින් අවසන් කරන ලෙස සෞඛ්‍ය මාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා අද වෛද්‍ය පර්යේෂණ ආයතනයට උපදෙස් ලබා දුන්නා. එහි සිදු කළ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුවයි. සෞඛ්‍ය අමාත්‍යවරයා සමග සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍යපාලිත මහීපාල මහතා සහ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා වෛද්‍ය සාගරිකා සමරසිංහ මහත්මියද මීට එක් වුණා.
මෙවන විට වේ ප්‍රෝටීන් සහිත කිරිපිටි සහ අමතර පෝෂණීය ආහාර ද්‍රව්‍ය සාම්පල 100කට අධික සංඛ්‍යාවක් බුරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ බැක්ටීරියා පර්යේෂණ ඒකකයේ පරීක්ෂා කිරීමෙන් පවතිනවා. මෙම එක් සැම්පලයක් පරීක්ෂණ තුනකට ලක් කරන අතර සාමාන්‍යයෙන් එක් වර්තාවක් ලබා ගැනීමට සති දෙකක පමණ කාලයක් ගතවන බවත් එවැනි කාලයක් ගතවන්නේ බැක්ටීරියාව ඇති බව තහවුරු වුවහොත් පමණක් බවත් වෛද්‍ය පර්යේෂණ ආයතනය සඳහන් කළා. සෞඛ්‍ය අමාත්‍යවරයා එහි නිලධාරීන්ට කියා සිටියේ වේ ප්‍රෝටීන් සම්බන්ධ පරීක්ෂණ කඩිනම් කළ යුතු බවයි. ගායන ශිල්පී රූකාන්ත ගුණතිලක සහ චන්ද්‍රලේඛා පෙරේරා යුවලට හිරිහැර කිරීමේ චෝදනාවලට වැරදිකරුවන් වූ හිටපු ජනාධිපතිනියගේ ආරක්ෂකාංශයේ පොලිස් නිලධාරීන් දස දෙනෙකුට අධිකරණයෙන් දඬුවම් නියම වීමෙන් පසුව එම යුවල අද මාධ්‍ය හමුවක් පැවැත්තුවා. තමන්ට යුක්තිය ඉටුවීම සම්බන්ධයෙන් එහිදී ඔවුන් අදහස් දක්වා සිටියා. අද පස්වරුවේ කොළඹදී මෙම මාධ්‍ය සාකච්ඡාව පැවැත්තුණා. මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රුකන්ත ගුණතිලක මහතා ප්‍රකාශ කර සිටියේ වැරදිකරුවන්ට අධිකරණයේ මගින් දඬුවම් ලබා දුන්නද තම පවුල ඔවුන්ට සමාව ලබා දෙන බවයි. මේ ආපු අධිකරණ තීරණය ගැන ලොකු සැනසීමක් සහ ලොකු සාධාරණයක් ඉෂ්ට වුණා කියන එක අපි දෙන්නගම හිතට ආවා. අපිට කියන්න තියෙන්නේ අපිට හිතන්න තියෙන අපිට පේන්නේ නියෝගයකට කීකරු වීමක් බලවත් කෙනෙක් තමගේ යටතේ වැඩ කරන අයට යම් කිසි නියෝගයක් දුන්නාම අනිවාර්යෙන් ඒ දේ ක්‍රියාත්මක කරන්න ඕනේ. ඉතින් මෙතෙන්දි ඒ නියෝගය දුන්න අය සම්පූර්ණ නිදහස් වෙලා ඉන්නවා නිදැල්ලේ. ඒගොල්ලන්ට කිසි ප්‍රශ්නයක් නැහැ. ඇත්තම වැරදිකාරෝ නෙමෙයි ඇත්තටම හිරේ ඉන්නේ. මම රූකාන්ත තීරණය කරා අපි ඒගොල්ලන්ට අපි සමාව දෙමු. අපි හිත නිදහස් කරගන්න කියලා. ප්‍රජාතන්ත්‍රවාදය අනතුරට ලක්වන්නේ නම් එවෙනුවෙන් ඉදිරිපත් වීමට තමන් සූදානම් බව ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා. අමාත්‍යවරයා ඊයේ කොළඹ පැවති උත්සවයකට එක් වෙමින් මේ බව කියා සිටියා. දකුණේත් එකම ඉල්ලීම. උතුරේ ජනයා ඉල්ලන්නේ දකුණේ මේ ජනයා ඉල්ලන්නේත් ඒක. හමුදාවේ ඉන්න එපා සාමාන්‍ය ජනයාගේ කටයුතු වලට මැදිහත් වෙන්න. හමුදාව එවන්නේ එපා. මේක තමයි අපි ජනාධිපතිතුමාට කියන්නේ. රතුපස් වල ආණ්ඩුව අස්ථාවර කළේ හමුදාව ගිහින් වැඩි කියලා. ආණ්ඩුව ගැන අප්‍රසාදය වැඩි කළා. ආණ්ඩුවේ තත්වය මාජනයා ඉදිරියේ විශාල චෝදනාවකට ලක් කළා. අද ගොඩක වෙලා හිත ඇමිලි විදිය ඊයේ ඇහැලිය ගොඩ. ආණ්ඩුව තමයි ඉලක්ක වෙලා තියෙන්නේ. ආණ්ඩුව අස්ථාවර කරන මේ හමුදා මේ දිහත් වීම නවත්වන්නේ කියන්නේ ආණ්ඩුව ස්ථාවර කරගන්න. ආණ්ඩුව ස්ථාවර කරන්නේ මේ රතුපස්වල ජනතාවගේ ගැටලුවට විසඳුම් ලබා දෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රශ්නගත කර්මාන්ත ශාලාව ආයෝජන මණ්ඩල කලාපයේ තුල ස්ථාපනය කිරීමට පියවර ගන්නා ලෙස ඊයේ උපදෙස් දීමෙන් අනතුරුව එම ජනතාවට පිරිසිදු පානීය ජලය ලබා දීම සඳහා දැන් කටයුතු ආරම්භ කර තිබෙනවා. අද දෙරණ අද එහි තතු විමසා බැලුවා. රතුපස්වල ජනතාවට තාවකාලික විසඳුමක් ලෙසින් ජල බවුසර් මගින් ජලය ලබා දීම මේ වන විට සිදු කරගෙන යන අතර ඉදිරියේදී සීලුම නිවෙස් වලට පිරිසිදු ජලය ලබා දීම සඳහා ජල නල එළීමද ආරම්භ කරනු ලැබුවා. ෆැක්ටරිය මෙහෙන් ඉතින් අයින් කරොත් ඉතින් මේ මහජනට මේ සිත සැලසෙනවා ජනාධිපතිතුමා පොරොන්දුවක් දීලා තියෙන නිසා. කණ්ඩායම් විසින් ඕනතරම් මේක දැන් පරීක්ෂණ පවත්වන්නේ. ඒ වුණාට කිසිම එකක් වැඩක් නැහැ. ඒ වුණාට ජනාධිපතිතුමා දුන්න තීන්දුව ඒ විදිහටම ක්‍රියාත්මක කරනවා නම් ඉහළ නිලධාරීන් ගොඩක් සන්තෝෂ වෙනවා. හාරසිපනහක් විතර ජල ටැංකි තරක් ජනතාවට මේ ජල ටැංකි දාලා වතුර ලබා දෙනවා. මෙතන ඒක తాවකාලික විසඳුමක්. දැනට ඒ ජල නල එළීමේ කටයුතු ප්‍රධාන මාර්ගේ පටන් ගන්න තිනවා. ඒ වගේම නුවර පාර හරහා රතුපස්වල නැදුංගමුවට මේ ජල නල මාර්ගයේ ගෙන්නත් මම හිතන්නේ අවශ්‍ය උපදෙස් ආයතන වලට දැනුවත් කළා තිනවා. මෙතන මිලියන 80ක් ජනපතුම ඊයේ දිනේදී ප්‍රකාශ කළා. මිලියන 80ක් මේ ජල ප්‍රශ්නයේ විසඳුම සඳහා ජනතාව වෙනුවෙන් වෙන් කළා තිනවා කියලා. මින් ඉදිරියේදීවත් මේ වගේ සිද්ධවීම් සිදු වෙන්න ඉඩ තියන්න එපා. ඒ වගේම ඇති නැති හැම දිනාටම මූලික ගෙවීමකින් තොරව වතුර ටික ලබා දෙන්න
ඒක බොහොම කාරුණිකව ඉල්ලන්නේ. ඊළඟට මේ ලෝකේ යම් තැනක ඇතින පරේෂණ ආයතන මහ පොළවේ තියෙන විස ටික අපිට ඉතා ඉක්මනින් හරණය කළ දෙන්න. මෙන්න මේ අහිංසක ඉල්ලීම් තුන තමයි ප්‍රධාන වෙන්නේ. ඔබතුමාට තුනුරුවන්ගෙම පිහිටයි මේකට අපිට සැබෑ විසඳුමක් ලබා දුන්නා. තවතරතුරු සමගින් විරාමයෙන් අනතුරු හමුවෙමු. TV දෙරණින් තවත් විප්ලවීය හඳුන්වා දී ශ්‍රී ලංකාවේ මුල් වරට නිර්මාණය කළ Android TV app එක. දිනපතා ටෙලිනාට්‍ය, මියුසික් වීඩියෝ ඇතුළු ඔබේ ප්‍රියතම වැඩසටහන් දැන් පහසුවෙන් අරඹන්න. දෙරණ app එක download කර ගැනීම සඳහා දැන්ම Google Play වෙත පිවිසෙන්න. Discover a secret of the most luxurious kind. A secret that pampers you with the freshest, juiciest extracts from nature and the finest French ingredients. World-class natural beauty care. Seri. It's a secret. ඔබලිට අද දෙරණ සමගින් මැතිවරණ වේදිකාවේ පළ වූ අදහස් කීපයක් වෙතයි මේ අවධානය. අපි දන්නවා දයාසිරි ජයසේකර මැතිතුමා නැවත මහගෙදරට ආවා. එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තුල කොට නැගිච්ච නායකයෙක්. එදා හිටපු ඒ නායකත්වයත් එක්ක තිබ යම් යම් ගැටලු හින්දා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දාලා එක්සත් ජාතික පක්ෂයට ගියා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගැන තියෙන පැහැදීම සහ එතුමාට තියෙන ගෞරවයත් එක්කම මේ රටේ ජනතාවගේ මතය දැකලා අද වයඹ පළාතේ කටයුතු කරගෙන යනවා. අම්මේ පැණි බණ්ඩ පැණි කිව්වොත් නැහිනවා. කෑදරකම ඉහමහා ගිහිල්ලා ඕන බෙනේකට අතදායි. දවසක් ගමනක් යනකොට පැණි බණ්ඩ දැක්ක ළඟ තිබිච්ච හුඹහක මී මැස්සෝ රූං රූං ගානවා. පැණි බණ්ඩ හිතුවා මේක තමයි ඉල්ලම. හොයවිල්ලක් බැලිල්ලක් නැ දැම්මාත පැණි කණ්ඩ. හැබැයි පැණි බණ්ඩට මොකද උනේ? හුඹ හැතුල හිටපු නයා එක පාර මැවිලා ගාලා පිනේ පුඹනවත් එකම දෂ්ට කෙරුවා. ඒ වගේ තමයි ආණ්ඩුවේ හිලට අත දාන්න ගිහිල්ලා පැණි බණ්ඩට වෙච්ච දේ තමයි අද දයාසිරීට වෙලා තියෙන්නේ. ආණ්ඩුවේ පැණි රසයි කියලා හිතුවට දයාසිරි ආණ්ඩුවේ ඉන්න පරණ නයි ටික දයාසිරීට ආණ්ඩුවේ පැණි කණ්ඩ ඉඩ තියන්නේ නැහැ. මේ ඡන්ද ක්‍රමය නිසා අද අපිට ඒ එදා තිබ්බ සමගිය තියාගන්න බෑ. එදා අපි බයි ඉලෙක්ෂන් එකකට ගියේ කොච්චර සන්තෝෂෙන්ද? අපි ගිහිලා එක එක කොට්ටාස බාර අරගෙන වැඩ කරේ කොච්චර සන්තෝෂෙන්ද? අපි හවස ගත කරේ කොච්චර සන්තෝෂෙන්ද කියලා අපිට මතක් වෙනවා. නමුත් ඒක අද අපිට කරන්න බෑ. මේ දිස්ත්‍රික් ඡන්ද ක්‍රමය තුල අපිට එක එක්කෙනාත් එක්ක ගහගන්න සිද්ධ වෙලා තියෙනවා. මේක තමයි ඇත්ත. ශ්‍රී ලංකේය බෞද්ධ ජනතාවගේ මුදුන් මල් කඩවන් මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ තුන්වන කුබල් පෙරහැර මෙවන විට වීථි සංචාරය ආරම්භ කර තිබෙනවා. අද පස්වරු 7:18ට යෙදුණු සුබ මොහොතින් පෙරහැර ගමන් ආරම්භ කළා. අද පැවැත්වෙන කුඹල් පෙරහැර දළදා වීදිය, ඩී.එස්. සේනානායක වීදිය, කොළඹ වීදිය සහ රජ වීදිය ඔස්සේ ගමන් කිරීමෙන් අනතුරුව යලිත් දළදා මාලිගාව වෙත ගෙවදීමට නියමිතයි. අද පෙරහැරේ අලි ඇතුන් 70 දෙනෙකු ගමන් ගන්නා අතර දළදා කරඬුව වැඩම කරවන්නේ දළදා මාලිගාවේ ඉන්දිරාජා හස්තියා විසින්. පෙරහැර මංගල්‍ය සඳහා පැමිණෙන සැදැහැවතුන්ගේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 3000ක් පමණ යොදවා ඇති අතර පෙරහැර පැවැත්වෙන කාලය තුල මහනුවර නගරයේ ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක්ද ක්‍රියාත්මකයි. මෙවර දළදා පෙරහැරේ අවසන් රන්දෝලි පෙරහැර අගෝස්තු 20 වෙනිදා වීදි සංචාරය කරන අතර ඉන් අනතුරුව සිදු කෙරෙන දිය කැපීමේ චාරිත්‍රයෙන් පෙරහැර මංගල්‍යය නිමවට පත්වනවා. මේ අතර ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යයේ 7 වන පෙරහැර මෙවන විට වීථි සංචාරය ආරම්භ කර තිබෙනවා. මෙවර කතරගම ඇසළ පෙරහැර මංගල්‍යය සඳහා විද්‍යුත් මාධ්‍ය අනුග්‍රහය දක්වන්නේ ටීවී දෙරණ සහ FM දෙරණයි. කතරගම ඇසළ පෙරහැර මංගල්‍යයට සමගාමීව ඊයේ පස්වරුවේ චාරිත්‍ර රැසක් ඉටු කෙරුණේ පුරාණ වත්පිළිවෙත්වලට අනුවයි. සාම්ප්‍රදායිකව සිදු කෙරෙන බස්නායක නිලබැතුරේ ගොමමැටි ගෑ කුටියේ පාත්වන සංඝගත දක්ෂිණාවෙන් පසු බස්නායක නිලමේවරයා පෙරහැරේ ගමන් ගත්තා. මේ අතර කතරගම ඇසළ පෙරහැර මංගල්‍යයට සමගාමීව දේවාල ඉදිරිපිට ඇති අතුපන්දලම අලුත් කොළ සහිත අතුදඬු දමා අලුත් කිරීමද ඊයේ පස්වරුවේ සිදු කෙරුණා. කතරගම ඇසළ පෙරහැර මංගල්‍යයේ 6 වන පෙරහැර වීථි සංචාරය කළේ ඉන් අනතුරුවයි.
පෙරහැර අරබිදින සිට මේ දක්වා ලක්ෂ 7කට අධික ජනතාවක් කතරගම පුදබිම වෙත පැමිණ ඇතැයි කතරගම දේවාලයේ වස්නායක නිලමේ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සඳහන් කළා. පෙරහැර බංකල්ලයේ අගෝස්තු 20 වෙනිදා නිමාවට පත්වීමට නියමිතයි. බන්ධනාගාරවල සිට සිරකරුවන් පොදු ප්‍රවාහන සේවා මගින් රැගෙන යන දර්ශනයක් අද අප කැමරාවේ සටහන් වුණා. එබෝගම්බර බන්ධනාගාරයේ සිට සිරකරුවන් සිව් දෙනකෝ පල්ලි කැලේලි මහන් සිර කඳුරට රැගෙන යන අතරතුරදී මේ ආකාරයට සිරකරුවන් පොදු ප්‍රවාහන සේවය භාවිතා කරමින් රැගෙන යාම කොතරම් සුදුසුද නැද්ද සිතා බැලීම අදාළ බලකාරීන් සතු වගකීම. මේ අප සතු ඊට අදාළ රූපරා දැන් රටවට අපුවත් කිහිපයක් කෙටියෙන් දෙරණ වීට් මිස් ශ්‍රී ලංකා කිරුළ හිමි කර ගනිමින් මිස් අර්ත් 2013 තරගයේ සඳහා සුදුසුකම් ලැබූ සුලංජි ක්‍රිස්ටිනා හට අද නාවික හමුදාපති වයිස් අඩ්මිරාල් ජයනාත් කොළඹගේ මහතා විසින් සුබ පැතුම් පිරිනමනු ලැබුවා. සුලංජි නාවික හමුදා පැසිපන්දු කණ්ඩායමේ සමාජිකාවක් වෙනවා. සුපිරි පොප් ගායක මයිකල් ජැක්සන්ගේ වැඩිමහල් සොහොයුරු ගායක ජර්මන් ජැක්සන් ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියා. ඒ ඉදිරියේදී මෙරට පැවැත්වීමට නියමිත සංගීත ප්‍රසංග පිළිබඳ සාකච්ඡාවකට සහභාගී වීමටයි. අද උදෑසන පැහැරගෙන යමින් තිබූ මෝටර රථයක් සහ එම රථය පැහැරගත් පුද්ගලයා ගොඩකවිල පොලිසිය රථ වාහන අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. महानुवर दिगन अबकोटे पोलिस विशेष कार्य बल कायबिसिन अदुदैसन लबुनु तुरतुराक मत मातले वरकामुर प्रदेश पवत्वागन गिय नीति विरोधी मीगव गातकागारयक वटलनु लबुवा हम्बन्तोट अडवी वनजीवी कार्यालय निलधारीन ओंट लबुनु तुरतुराक मत अमिलिपिटिय चंद्रिकावय प्रदेश अवन्हलक वटला मुमास किलोग्राम 25क सह वलुरु मास किलोग्राम 10क एहि कल्मनाकरु समग अतनंगुडिगेन तिबेनवा ගිනිකත් හේන ඇබලින් දියල්ලට ඉහළ ප්‍රදේශයේ ජලය හරස් කරමින් ඉදිකිරීමට යෝජිතව තිබූ පෞද්ගලික ජලවිදුලි බලාගාර ව්‍යාපෘතියක් පරිසර වේදීන්ගේ සහ ප්‍රදේශවාසීන්ගෙන් එල්ල වූ දැඩි විරෝධතාව හේතුවෙන් අතර දැමීමට තීරණය කළ බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළා. රුපියල් මිලියන 14ක වියදමින් ත්‍රිකුණාමලයේ රෝහලේ ස්ථාපිත කෙරුණු රුධිර කාන්දු පෙරණ ඒකකය නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රියාඩ්මිරාල් මොහන් විජේවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ විවෘත කෙරුණා. යලිත් අද දෙරණ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානය කරන අන්තර් පළාත් 2020 තරගාවලිය මේ දිනවල පැවැත්වෙනවා. එළඹෙන ලෝක කුසලාන තරගාවලියට සූදානම්ක් වශයෙන් සහ නවකීන්ට අත්දැකීම් ලබා ගැනීම සඳහා මෙම තරගාවලියේ වැදගත්කම පිළිබඳව ලසිත මාලිංග සහ ලහිරු තිරිමාන්න අද දෙරණ වෙත මෙසේ අදහස් දක්වා සිටියා. ජාතික කණ්ඩායම නියෝජනය කරන තවත් ගොඩක් දේවල් ඉගෙන ගන්න ඕනේ. මම කියන්නේ මේක හොඳ අවස්ථාවක් ඔවුන්ට ඔවුන්ගේ හැකියාවන් කොතනද තියෙන தත්ත්වය පැහැදිලි කරන්න. ඉතින් මම හිතනවා අද ඉෂාන් ජයරත්න පන්දු යවුවා. ඉතින් මම හිතන්නේ ඌට තව දිගු ගමනක් යන්න තියෙන ජාතික කණ්ඩායම නියෝජනය කරන්න කලින්. අනිත් නවකයන්ගේ ඇන්ජලෝ පෙරේරා මම කියන්නේ විශේෂයෙන් ජාතික කණ්ඩායමට දොර විවර කරගෙන ඉන්නේ. නමුත් එක දිගට තරඟ ලබා ගැනීමට ඌට තව අවස්ථාවක් තියෙනවා. මම කියන්නේ ඌ ඉදිරියට ශ්‍රී ලංකා ක්‍රිකට් වල ලොකු දෙයක් කරයි ඌගේ ප්‍රතිකරණේ හැටියට. මම කියන්නේ ඒක නිසා මේ තරංගාවලිය ගොඩක් හොඳයි නවකයන්ට. මම හිතනවා ඔවුන් හොඳ දෙයක් බලාපොරොත්තු වෙයි ඔවුන් තරංගාවලිය අවසානයේදී ජේෂ්ඨ කණ්ඩායමට ඇතුළත් වෙන්න. බංග්ලාදේශයේ පැවැත්වෙන්නේ ලෝක කුසලාන තරගාවලිය. ඉතින් විශේෂයෙන්ම මේ වගේ තනතිලි තමයි හම්බ වෙන්නේ බංග්ලාදේශ වල. වර්ල්ඩ් කප් එකට කලින් මම හිතන්නේ T20 තරඟ තුනක් වැනි සංඛ්‍යාවක් තියෙන. ඉතින් මේක ගොඩක් හොඳ ඔපචුනිටි එකක් කියලා හිතනවා කට්ටියට, යංස්ටර්ස්ලට ඔවුන්ගේ දක්ෂතා පෙන්නලා ටීම් එකට ඇතුළත් වෙන්න. 14 වන ලෝක ශුරතා මලල ක්‍රීඩා තරගාවලියේ සිව්වන දිනය අදයි. තරගාවලියේ මීටර 100 කාන්තා ඉසව්වේ රන් පදක්කම හිමි කර ගන්නට ජමයිකාවේ ෂෙලියන් ෆ්‍රේසර් ඊයේ සමත් වුණා. ෂෙලියන් මෙහිදී තප්පර 10.71කින් තරගේ නිමා කරමින් රන් පදක්කම හිමි කරගත්තා. මීටර 100 පිරිමි ඉසව්වේද රන් පදක්කම හිමි කරගත්තේ ජමයිකාවයි. ෂෙලියන් ෆ්‍රේසර් ප්‍රයිස් ඉට් වෙරි ක්ලෝස් ෆෝ සෙකන්ඩ් 1072. මීටර 400 කාන්තායි සව්වේ රන් පදක්කම හිමි කර ගන්නට බ්‍රිතාන්‍යයේ ක්‍රිස්ටින් නොහුර්ගෝ සමත් වුණා. ඇයගේ තරඟ නිමි කාලය තප්පර 49.4. Oh, it's an absolutely dead heat and a photo. පිරිමි මීටර 110 කඩුළු මතින් දිව යාමේ සව්වේ රන් පදක්කම ඇමරිකාවේ ඩේවිඩ් ඔලිවර් හිමි කරගත්තා. ඒ තප්පර 13කින් ඉසව්ව නිමා කරමින් just outside 13 seconds
එසමගින් අපගේ ප්‍රධාන පුවත් විකාශය නිමවටපත් වුණා. තවත් තොරතුරු දැක ගන්න දැන ගන්න පිවිසෙන අපගේ වෙබ් අඩවියට www.adadena.lk. සුබ රාත්‍රියක්.